ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි ඉන්දිය කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට නියමිත ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඉන්දිය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් දුමාල් සඳහන් කරනවා. එළඹෙන 2020 ලෝකසලාන තරගාවලියෙන් අතුරුව කෝලි නායකත්වයෙන් ඉල්ලා සිටීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දිය වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබුණා. සිය පිතිකරණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එලෙස නායකත්වයෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ. ඒ අනුව එක් දින හා 2020 කණ්ඩායමේ නායකත්වය වත්මන් උපනායක රෝහිත් ශර්මාට ඉදිරියේදී හිමවනු බවද එම සංගරාව සඳහන් කළා. කෙසේ වෙතත් අරුන් දුමාල් පෙන්වා දෙන්නේ එම සියලු වාර්තා අසත්‍ය බවත් මේවා සියල්ල මාධ්‍ය නිර්මාණය කරන බවත්ය. නමුත් මෙතෙක් විරාට් කෝලි මේ පිළිබඳ තවත් අදහස් දක්වන්න මැද. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිය සඳහා එක්කර ගැනීමට පියවර ගෙන තිබෙන බව නවතම ආරංචි මාර්ග සඳහන් කරනවා. හිටපු ක්‍රීඩක එසේම හිටපු නායක මහෙල ජයවර්ධන කණ්ඩායමේ උපදේශක වශයෙන් එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. එසේම මීට පෙර මහේන්ද්‍ර සිං ධෝනි ජේපි ඩුමිනියන හිටපු ක්‍රීඩකින් තරුණ ක්‍රීඩකයන්ගේ උපදේශකත්වය සඳහා T20 ලෝකසලානය තුළ යොදා ගන්නා බව එම රටවා සඳහන් කළා. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද මහේල ජයවර්ධන උපදේශක වශයෙන් යොදා ගැනීමට බවයි ආරංචි වන්නේ. එසේම ලසිත් මාලිංගද මෙවර ලෝකසලානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු කිරීමේ කාර්ය මණ්ඩලයට එක්කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසූ බව මේ වන විට වාර්තා වෙනවා. කෙසේ වෙතත් ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන සමග සාකච්ඡා කර නොමැති බවත් ඉදිරියේදී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කරනවා. අලුත් මලුත් ක්‍රිකට් තොරතුරු දැනගැනීමට මගේ ක්‍රික්කස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. සුබ දවසක්.